අපේවාදර මෙතා තිපතේදුවේ ජීවිතේ වටිනාකම් වැඩි වෙනකොට ඒ වටිනාකම් ආරක්ෂා කරගන්න දැනගන්නට ඕනේ සමහර වෙලාවට අම්මේ තාත්තේ පුතේ දුවේ අපි ගොඩක් දේවල් ආරක්ෂා කරන්නේ නැහැ කීර්ති නාමයේ ආරක්ෂා කරගන්න ඕන දෙයක් ඔබේ මගේ ජීවිතයේ තිබෙන්නා වූ හොඳ හිත අධ්‍යාත්මයේ අධ්‍යාපනයේ ආරක්ෂා කරගන්නට ඕනේ එinsa ඔබට මට බැහැ රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ජීවිතයේ තියෙන වටිනාකම් අඩු කරගන්න එinsa දෙවියන් වහන්සේගේ ස්වභාවයේද ස්වරූපයේද මවලා තියෙන ඔබව මාව මේ දේවිකත්වයේ බලය දේවිකත්වයේ ස්පිරිතුව දේවිකත්වයේ සෙනෙහස දේවිකත්වයේ ජීවය ඔබ තුල මා තුල තියෙන්නට ඕනේ එහෙම නැතුව ගියොත් මොනවද වෙන්නේ මිනිස්සු ඔබව ගණන් ගන්නේ නැහැ මිනිස්සු ඔබට සලකන්නේ නැහැ මිනිස්සු ඔබ චුට්ටු දෙකට දානවා 3rd class එකට දානවා දාලා කියනවා මේ මිනිස්සුන්ට principles නැහැ කියලා කියනවා මේ මිනිස්සුන්ට කිසිම ගුණාත්මක භාවයක් නැහැ කියලා කියනවා කෙලෙහි ගුණ නැති මිනිස්සෙක් කියලා කියනවා මේ මිනිස්සයාගේ චාරයක් නැහැ කියලා කියනවා මේ මිනිස්සුත් එක්ක අපි එකතු වුණොත් පැවැත්මක් නැහැ කියලා කියනවා අන්තිමට මිනිස්සු අපිව කන්ඩෙම් කරලා දානවා ඉනිසම් මේ තාත්තේ පුතේ දුවේ සමහර වෙලාවට නේ අපිට මේක මතක් වෙන්නේ නැහැ පාටි එකට ගියාම සමහරවිට අපේ ස්ටේටස් ඔක්කොම ඉවරයි අපි අරක්කු බෝතලේ දැක්ක ගාම විස්කි එක දැක්ක ගාම සිගරට් එක දැක්ක ගාම මේ මිනිස්සු ඉස්සරහා පිට අපි මොකද කරන්නේ ඒකේ එක ෂොට් එකට යනවා දෙකට යනවා තුනකට යනවා වෙරි වෙනකම්ම බීලා අන්තිමට ගෙදරට එනකොට කොච්චර දරුවෝ ටික අසරණයිද බහර්යාව කොච්චර අසරණයිද බහර්යාව බිව්වොත් මහත්තයා මොනතරම් අසරණයිද මේ මොහොතේදී වමනේ දැම්මොත් මොනතරම් අසරණයිද එinsa අපේ ජීවිතවල අපේ ක්වොලිටි එක නැති කරගන්නවා නිකමනේ හිතලා බලන්න හොරකමක් කරොත් කාර්යය ඒ හොරකම හවුනාට පස්සේ මොනතරම් කැතයිද මිනිස්සු ඊට පස්සේ සලකනවද නේ ඔබ දන්නෝ අපේ දේශපාලන ලෝකයේ තුල මේ අපේ දේශයේ තුල සොරකම් කරපු මිනිස්සු ගැන මිනිසුන්ට ගෞරවයක්ද තියෙන්නේ නැහැ සොරකම් කියන දේ කරපුවාම මිනිස්සු හැල්ලුවට ලක් කරන දානවා ඊට පස්සේ තුච්ච කරලා දානවා ඊට පස්සේ ඒක එයා මොනතරම් වටිනා වාහනයක ගියත් වැඩක් නැහැ ප්ලේන් එකක ගියත් වැඩක් නැහැ මොනතරම් ලස්සන ඇඳක් වැඩක් නැහැ අන්තිමට කියනවා මේවා ඉතින් මේ හොරෙන් ගත්ත සල්ලිනේ අම්මේ තාත්තේ පුතේ දුවේ වටිනාකම නැතුව යනවා එහෙස ස්වාමීන් වහන්සේ තමත් පැහැදිලිවම කියනවා ලුක්තුමාගේ සුවිශේෂී මේ මොහොතේදී 14 වෙනි පරිච්ඡේදයේ 34 කියනවා ලුණු හොඳ දෙකි එහෙත් ලුණෙහි ඌවද ලුණු ගතිය නැතුවොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද පසටවත් කසල ගොඩටවත් එයින් වැඩක් නැත මිනිසුන් ඒවා ඉවත දමති සවන් නැත්තෝ සවන් දෙත්වා අඩුම ගානේ ලුණු නැත් ලුණු වල ඒ ගුණාත්මක භාවයේ නැතුව ගියොත් පසටවත් වැඩක් නැහැ ඒක මිනිස්සු කසල ගොඩටවත් වැඩක් නැහැ අඩුම ගානේ කසල ගොඩේ තිබුණා නම් කාරී විස බීජ නාශකයක් වශයෙන් හරි තියෙන්න පුළුවන් හැබැයි ලුණු රසේ නැත්තම් කාරී ඒකේ රසේ නැත්තම් ඒකේ ගුණාත්මක භාවයේ නැත්නම් ඊට පස්සේ එතන තිබුණට වැඩක් නැහැ ඒක ඇතුලේ ශක්ති ප්‍රමාණයක් නැහැ එහෙම තමයි ඔබේ මගේ ජීවිතයත් එහෙනස ඔබේ මගේ ජීවිතයේ තියෙන්නට පුළුවන් ඔබ මා තැනකට යන්න පුළුවන් නමුත් මේ මොහොතේදී ඒකේ ශක්තිය නැත්තම් ඔබ මා දුර්වල වෙලා ගියොත් මේ මොහොතේදී අපරාධේ එහෙනස ඔබේ තියෙන වටිනාකම් නැති කරගන්න එපා ඔබේ ගුණාත්මක භාවය නැති කරගන්න එපා ඔබේ principles නැති කරගන්න එපා ඔබ vegetarian කෙනෙක් නම් කාරී ඔබ ලංකාවේ හිටියත් vegetarian පිටරට ගියත් vegetarian ම තමයි ඔබ මේ මොහොතේ බොන්නේ නැහැ කියලා තිබුණොත් කාර්ය මේ මොහොතේදී gedara බොන්නෙත් නැහැ පිට ගියත් බොන්නේ නැහැ තමයි එinsa force කරයි කියලා කිසිම කෙනෙකුට අපිව එතනටපත් කරන්න බෑ එinsa ජීවිතේ අරමුණක් කරා යන්න ජීවිතේ principles එක්ක යන්න ජීවිතේ වටිනාකම් එක්ක යන්න ජීවිතේ දේවිකත්වයත් එක්ක යන්න එදාට රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඔබව හැල්ලුවට ලක් වෙන්නේ නැහැ එinsa පරිස්සමින් ඇසුරු කරන්න පරිස්සමින් ගමන් බිමන් යන්න මේ මොහොතේදී තාමත් පරිස්සමෙන් කියනවා හැම වෙලාවෙම වාචාලව කතා කරන කෙනෙක් ඉදිරියේ ඔබ ඇසුරු කරද්දී පරිස්සම් වෙන්න කියනවා අයියේ ඒ මිනිස්සයා මොනවා කියලා දායිද දන්නේ නැහැ ඒ කට ඇරියට පස්සේ මොන වගේ ජෝක් එකක් දායිද දන්නේ නැහැ ඔබ මොනතරම් තත්ත්වයට පත් කරයිද දන්නේ නැහැ ඉන්සා ඇසුරු කරද්දී පරිස්සමෙන් ඇසුරු කරන්න ඔබ හෙලා නොදකින ඔබ විනාශ නොකරන ඔබ හැල්ලුවට ලක් කරන්නේ නැති කෙනෙක්ව ආශ්‍රය කරන්න එයත් එක ගමනක් යන්න නැත්නම් එකට ගමන යන ඔබව කපලා දානවා
එනිසා පරිස්සම් වෙන්නම් මේ තාත්තේ පුතේ දුවේ මිනිස්සු ඉස්සරහ අපිට යාළුවෝ ඉස්සරහ අපිට සමාජයේ ඉස්සරහ අපිට මේ මොහොතේදී ඔබ හැසිරෙන විදිය අනුව තමයි ඔබට තීන්දුවක් දෙන්නේ එහෙනම් පරිස්සමෙන් ජීවත් වුණොත් ඔබට දේව ආශිර්වාදයේ තුල දීර්ඝ ගමනක් යන්න පුළුවන් කමක් වේවි තේවි චිස්මි